जरमिया दिवस वे पोतेन उपुटागा कोटसकी एकल सेल्ग पिलितुरु देमें एन्न अपी जरमियाट विरुद्धव उपायदुमु अपट अनुशासना किरीमट पूजकयांद उपदेस्दीमट प्रत्या वांत्यांद पानिवड प्रकाश किरीमट दिवस वरुंद नितरम सिटिनु एत एनिसा जरमियाद नितरम सिटिनु एत एनिसा जरमिया कियन देट सवान्नोदी ओहुट विरुद्धव चोदना इदिरिपत करमुई कीह एविट जरमिया समिदानन वहांसेट मेसे याचना कलेय समिदुनी मागे सतुरांट विरुद्धव कियन देट सवन्देन्न मागे पैमिनिल्ल असन्न यहापतट पलविपाकेय अयहापतद मागे सतुरान मानसान्नट बोरु वलाक हारा अत ओउन वेनुवेन ओबे कोपय पहाकरन पिनिस ओउनगे यहपत उदेसा कथा करन्नट मा ओबे इदिरिही सिटि बव सिहि कर मैनव देव वचने मेसेय ओबगे पिरितुर सामिदुनी ओबे तीरपेमिन मा गेलेव मैनव मा एल्ली मत ओम संगवा अति दलें मा बेरागत मैनव ओब मागे रक्षास्थानेय ओब अतट मागे जीवितय बार करमी सत्यवादी दिव समिदुनी ओब मा मिदु सेक समिदुनी ओबे तीरपेमिन मा गेलेव मैनव बहु देनुकुगे केलिसुंबस मट एसे मा अवट बीतिय एत मिनिसुं मट विरुद्धव कुमांत्रणय कोट मागे दिविनासालीमट उपायोदति समिदुनी ओबे तीरपेमिन मा गेलेव मैनव एहेत समिदुनी मा विश्वासे तबुए ओब केरहिमय मागे देवियो ओब याई कियमी मागे जीवित गमन ओब अतिहिय मागे सतुरन्हा मट पीडा करन्नवुन अतीन मा मुदाहर्य मैनव समिदुनी ओबे तीरपेमिन मा गेलेव मैनव सुपवत जयनद महिमयात प्रशंसावत ओबटम वे क्रिस्तुनी देवियान वहांसे लोकयाट कुतरां प्रेम कल सेक्द कीवोत सुवकीय एक जातक पुत्रयानन वोद लोवट देवा वदाल सेक इससे कले उन वहांसे केरही अधान सेलु देनाम विनाश नवी सदातन जीवने लबन पिनिसय महिमयान प्रशंसावत ओबटम वे क्रिस्तुनी समिन्वांसे अब समग वनसेक्वा सुविशिष्ट मते तुमान में से लिया तिबेन देववाक्य में से जे समिन्वांसे जेरुसलम यमीन सिरिसेक अतर मगदी अपोस्तलरुन दोलस दिनावेन कोटगेन ओउन्ट कथा कोट දැන් අපි ජෙරුසලමට යම්හ මනුෂ්‍ය පුත්‍රයාණෝ නායක පූජකයන්ටත් විනයදරයන්ටත් පාවා දෙනු ලබනසේක ඔහු එතුමානන් මරණයට නියම කොට කවටකම් කිරීමද තැලීමද කුරුසේ ඇනගැසීමද සදා විජාතීන්ට පාවා දෙති එහෙත් තුන්වනදා එතුමාන උත්ථාන කරනු ලබනසේකයි වදාළසේක එකල සෙබදිගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන්ා සමග උන්නාන්ස වෙත අවුත් දනින් වැටි එක වරයක් කිල්ලුවාය. උනාසේ කතා කරමි බකුමක් කිල්ලා නේදයි ඇගේ නැසුස්සේක. ඇ පිළිතුරු දෙමින් ඔබගේ රාජ්‍යයේදී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක්කෙනෙකු ඔබගේ දකුණු පසෙයිද එක්කෙනෙකු වම් පසෙයිද හිඳ ගැනීමට නියම කළ මැනවයි කිව්වාය. එහේ ජේසොමින් නාසි උත්තර දෙමින් ඔබ ඉල්ලන්නේ කුමක්දැයි ඔබම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නැමැති කුසලාණෙන් බොන්න ඔබට හැකිදයි ඇසුස්සේක. අපට හැකියයි ඔහු පිළිතුරු දුන්න. උනාසෙ උන්ට කතා කොට සැබවින්ම ඔබ මාගේ කුසලාණෙන් බොන්න උය. ඒත් මාගේ දකුණු පසේද වම් පසේද ඉඳ ගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියනන් වහන්සේ විසින් ඒවා යම් අය සඳහා නියමන කරන ලද්දේද
ඒවා අයිති ඔවුන්ට යයි වදාළසේක දස දෙනාය පත් ඇසූ විට ඒ සොහිරන් දෙදෙනාගෙන කෝප වූ ඒ ජේසු ස්වාමීන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළසේක විජාතින්ගේ ආණ්ඩුකාරී නොවුන් කෙරේ ආධිපත්‍ය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානී නොවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහුය එහෙත් ඔබ අතර එසේ නොවිය යුතුය ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම් ඔහු ඔබේ සේවකයා වන්නේය ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම් ඔහු ඔබේ දාසයා වන්නේය මනුෂ්‍ය පුත්‍රයන්න් වැඩියේ සේවය ලබන්න නොව සේවය කරන්නටත් බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත්ය සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි මම හැමිටම කියන දෙයක් තමයි දුක් කරදර දෙවියන් වහන්සේගේ ආදරයේ සංකේතයක් බව. ඉතින් මේක ගොඩාක් අපට තේරුම් ගන්න අමාරුයි සමහරවිට සමහර අය අහනවා ප්‍රශ්න කරලා දෙවියන් වහන්සේ ආදරය නම් ඇයි දුක් කරදර කියලා. දෙවියන් වහන්සේ ආදරය දෙවියන් වහන්සේ නම් මේ වගේ බෝම්බ පුපිරෙන්නේ කොහොමද කියලා ඔබ අහන්නට පුළුවනි. ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි දුක් කරදර නැති ජීවිතයක් නැහැ. දුක් කරදර නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. එනිසයි ජේසුම් දෙවියන් වහන්සේ ජේසුව ඒ වගේ දුකකට පාත්‍ර කරලා පුදුමාකාර නිඳිත මරණයකට පාත්‍රය කරලා අපිට ඉගැන්වුවේ කුරුසයක් නැත්තම් ගැලවීමක් නැහැ කියලා. දුක්ප්‍රාප්ත චිත්‍රපටයේදී අපි දකිනවා ජේසුම් වහන්සේට කුරුසය දීපුවම උන්වහන්සේ ආදරෙන් වැළඳ ගන්නවා. තෝරණ එක හොරෙක් කෑ ගහලා කියන මහා පිස්සෙක්. You're a fool. ඔබ මොකද මේ කුරුසය ඉඹ ගන්නෙ? ප්‍රේමන්ත සහෝදර සහෝදරිනී ජේසු ස්වාමීන් වහන්සේ කුරුසින් බගත්තේ අපිට තියෙන ආදරය නිසායි. එනිසා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි කුරුස එන්න එන්න ප්‍රශ්න කරදර එන්න එන්න දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනයි කියලා ඉතින් දැන් මම හැමදාම කියනවා. මොකද එතන තමයි අපිට තියෙන ශක්තිය. කුරුස එනකොට ප්‍රශ්න කරදර එනකොට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරලා ස්තුති කියනවා නම් ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි සිදුවෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන නිසායි අපි ස්තුති කරන්නේ. මේක දේව ශාපයක් නෙවෙයි. දැන් ගොඩාක් වෙලාවට හිතන්නේ අපිට මේක මේ දෙවියන් වහන්සේගේ දඬුවමක් ශාපයක් කියලා සමහර විට හිතන්න පුළුවනි. දැන් වෙනත් කෙනෙක් කියන්න පුළුවන් මේ ළඟම ඉන්න යාළුවා කියන ඕක දෙවියන් වහන්සේගේ ශාපයක් කියලා කියන්නත් පුළුවන් නේ. නමුත් ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවනේ. මේක ඉතා වැදගත් වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක නම් ඔබ ගමන් කරන්නේ දුක් කරදර ආවත් ඒ දුක් කරදර දෙවියන් වහන්සේගේ ආදරය තුළ සිදුවෙන්නේ. එනිසා උන්වහන්සේ කියන්නේ හැමදාම කියන දේ කටපාඩම් වෙලා ඇති ඔයගොල්ලන්ට හිසකෙය ගහක්වත් වැටෙන්නේ නැහැ උන්වහන්සේ නොදැනුවත්ව. දැන් මේවා අපේ හදවතට කිඳා බහ ගන්නට ඕන. හිසකෙය ගහක්වත් වැටෙන්නේ නැහැ උන්වහන්සේ නොදැනුවත්ව. ඒ නිසා උන්වහන්සේ දන්නව හැමදාම. නැසේ දන්නවනම් එහෙනම් මේවා හැමදෙයක්ම ආදරයේ සංකේතය. අසුදු සුවිශේෂයට පැමිණෙන විට සුදු සුවිශේෂය සඳහන් කරනවා. ජේසු ස්වාමීන් වහන්සේ කියන අපි ජෙරුසලමට යම්ම මනුෂ්‍ය පුත්‍රයන් නායක පූජකයන්ටත් විනයදරයන්ට පාවා දුන් ලබනසේක. ඔහු එතුමාණන් මරණයට නියම කොට කවටකම් කිරීමද තැලීමද කුරුසේ ඇර ගැසීමද සදා විජාතීන්ට පාවා දෙති. එහෙත් තුන්වනදා එතුමාණන් උත්තාන කරනු ලබනසේකයි වදාළසේක. දෙවනාසේ කියද්දී මාව මිනිස්සු මරනවා. මරන්න නිකන් මේ පුදුමාකාර විදියට මට වද දීලායි මාව මරන්නේ. හැබැයි මං උත්සාහන වෙනවා. දැන් උත්සාහන වීම කුමක්දයි කියලා ගෝලින්ට සමහර තේරුම් ගන්න බැරුව ගියා. එනිසා පේදුරුතුමා අහන්නේ පේදුරුතුමා කියන ස්වාමීනි ඔබ වහන්සේ මේ වගේ දෙයක් වෙන්න බෑ කොමටවත්. ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඔබ වහන්සේට කවුද එහෙම කරන්න ඉන්නේ? ඔබ වහන්සේව කවුද පාවලා දෙන්න ඉන්නේ? ඔබ වහන්සේට කවුද කසපහර දෙන්නේ? ඒක වෙන්න බෑ කවදාවත්. ජේසු ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ පේදුරුතුමාට? සාතම් ඵලයන් පස්සට. යක්ෂ ඵලයන් පස්සට. ඔබ හිතන්නේ මිනිසුන් හිතන විදිහටයි දෙවියන් වහන්සේ හිතන විදිහට නෙමෙයි කියලා. තේන්සා ප්‍රේමන්ත සහෝදර සහෝදරනි අපි දෙවියන් වහන්සේ හිතන විදිහට හිතුවොතින් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දුක් කරදර ආවත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්න කරදර ආවත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. තේන්සා මේ චතාරී කාලයේදී සැබෑ මනස්ථාපනයක් තුළ ඒ සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ සම්බන්ධතාවය වැඩි දියුණු කරගත්තොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ දුක් කරදර එන විට ස්තුතිය කියලා කියන්නට. මම මේ පිළිබඳව ගොඩාක් කතා කරන්න තියෙන නිසා වැඩි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මතක තියාගන්න
දුක්කරදර දෙවියන් වහන්සේගේ ආදරේ සංකේතය දුක්කරදර පැමිණෙන විටම සමීපම දෙවියන් වහන්සේට ස්තුතිය කියලා කියන්න පුරුදු වෙන්න ඒ තුලින් පුදුමාකාර බලයක් ඔබට අත්දකින්නට පුළුවන් වෙනවා හෙට මාසේ පළවෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී මෙහෙය පැවැත්වෙනවා රාත්‍රී 9:45 සිට 10:45 සඳහා නිශ්ශබ්ද ආඥාව සඳහා පැයක් ඔබට තිබෙනවා ඉනන්තුරු සුද්ධෝපය සුද්ධෝපයන් පසු දීසප්ත ආශිර්වාදයෙන් මේ අවසන් කරනවා උදේ 6ටයි දිය පූජා යාගය පැවැත්වෙන්නේ උදේ 6ට දවල් 12ට සාමාන්‍ය පිළිවෙලට සවස 4 දී පූජා යාගය පැවැත්වෙනු ලබනවා සෙනසුරාදා මතක තියාගන්න බෙන්දට අපි උදේ 8ටයි මෙහෙ පවත්වන්නේ නමුත් ලබන සෙනසුරාදා මාසේ පළවෙනි සෙනසුරාදා උදේ 10 මාරට මේ චතාරී කාල නිසා උදේ 10 මාරට අපි සුද්ධෝ ජපමාල උච්චාරණය කළා වගේම නිර්මල හැදෙනුවානේ ඉන්පසු දවල් 12ට දීප පූජා යාගය පැවැත්වෙනු ලබනවා මම නැවතත් කියන පූජාවන් වලට ඉන්ටෙන්ෂන්ස් දෙනකොට කරුණාකරලා ලියන්න උදේ 6ේ පූජාව දවල් 12ේ පූජාවද 7ේ පූජාවද කියලා කරුණාකරලා ලියන්න එහෙම නැතුව කියතින් මම උදේ 6ේ පූජාවට තමයි එය භාවිතයට ගන්න ඒ මතක් කරන්නේ